කියන්නේ මිනිසුන්ගේ ජීවිතය හදලා දෙන පුදුමාකාර මාවතක්. තරුණයාට වර්තමාන ජීවිතය ජය ගන්න බලන් ඉන්න අනාගතේ රට ලෝකය බාර ගන්න ඉන්න තරුණයාට හරියමං හීන පෙලක් තියෙන්න ඕනේ ජීවිතයේ කිසියම් මාවතක නොවැටි ජයග්‍රාහීව රැගෙන යන්නට. ජීවිත ජයග්‍රහණය කරන සිහින තියෙන්න ඕනේ. සිහින නම් අපි කොයිතරම් දකින්ට ඇද්ද? අපි කොයිතරම් සිහින මවා ගන්න ඇද්ද? සිහින මවන්නේ නැති අහස උසට තනියම අපේ සිහින ලෝකයේ උස දිග පළල කිරලා මැනලා රාමුවකට දාලා ගන්න බෑ. අපේ හීන හරි උසයි. අහස උසට අපට හීන තියෙනවා. සිහින මවන්නේ නැති අහස උසට තනියම ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද? අපේ ඇහැට කොයිතරම් දේවල් පේනවද? අපේ සිතට කොයිතරම් දේවල් දැනෙනවද? බුදු වෙන්නත් හීන දකින්න ඕන. සිද්ධාර්ථ ගෞතමට තිබ්බා සාංසාරික සිහිනයක්. මතු යම් දවසකදී ජීවිතේ අවබෝධය ලබාගෙන නිර්වාණය පසක් කර ගැනීම සියලු සත්වයා නිවන කරා රැගෙන යාම සකල විද සත්වයාගේ සසර ගමන නවත්වන්න උදව් කරන එක තමයි සිද්ධාර්ථ මැවු සිහිනය. ඒ හීන තිබෙච්ච නිසා තමයි සිද්ධාර්ථ බුදු වෙන්නේ. බුදු වෙන්නත් හරිහමං හීනයක් තියෙන්න ඕනේ. අපේ හිතට ප්‍රමාණයක් නැහැ. සිත තනිව හැසිරෙනවා. ඒකචරං දුරං ගමං ගුහාසයං ගුහාවක ජීවත් වෙනවා. දුර ගමං යනවා. සිතට එකතැන ඉන්න බැරි වෙනකොට සිතට පරිමාවක් අපරිමාණ වෙනකොට සිත හිතුමතේ ඉබාගාතේ තැන් තැන් වල යනකොට මේ ඇහැට පේන දේවල් හරි ගොඩයි. ඇහෙන දේවල් දකින දේවල් වල පරිමාවක් නැහැ. පරිමාණයක් නැහැ. අපරිමාණයි. ඇහෙන දකින දේවල් කතරම් තිබුණද ඒව හිතට දැනෙනකොට සමහර දේවල් අනේ අපිට චිත්‍රණය කරලා ගන්න බැරි දිනයිද කියලා හිතා ගන්න බැරි හිතට බර හැඟීම් එකතු කරන සමහර හීන හදට දැනෙන දේවල් ඇයි ඒතරම් බර ඇයි මේ සමහර දේවල් අපේ හදවත රිදවන්නේ ඇයි සමහර හීන අපේ හදට මහා බරක් එකතු කරන්නේ හදට දැනෙන දේවල් ඇයි ඒතරම් බර සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක අපේ හිත සීමාවක හිර වෙලා නැත්නම් අපි හිතන තාලේ සාම්ප්‍රදායික නැත්තම් අපි සම්ප්‍රදායි ඉගෙනගෙන අලුත් ලෝකයකට අලුත් දේවල් හිතන්න පුරුදු වෙනවා නම් සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක අපි සීමා වෙලා නැත්තම් අපිට හිතන්න පුළුවන් ප්‍රමාණය අපරිමාණයි නම් අපිට නිදහස් විහංග කුසේ මේ ජීවිත අහස තල මේ අහස් තලයේ ජීවිත අහස් මම් පෙතේ නිදහස් පක්ෂිය කුසේ පියාඹන්න පුළුවන් නම් අපිට එක රෑනේ ගිල්ලෙන්න පුළුවන්. අපි හීන දකින්න ඕනේ තනිව බුදුවන්නට නොවේ. මහගමසේකර කියනවා මගේ මේ වෑයම තනිව බුදුවන්නට නොව උඹලා සේරම සමග බුදුවන්නයි කියලා. රත්නශ්‍රී කියනවා තමන්ගේ විරහව ඇතුලේ බුදුවන්ට ඕන නුඹලා මට නිවන් මඟ කියලා. එසා තනිව බුදු වෙන එක නෙවී අපේ වෑයම. නිදහසේ ඉගිලිලා යමු එක රෑනේ නිදහසේ සියලු වර්ගයා සමග බැඳෙමින් වග බැඳගෙන ජාති ආගම් කුල මල ભેද සීමාවල් නැතිව අපට කවදාකවත් අපි හොයාගන්න බෑනේ මට කවදාකවත් මාව හොයාගන්න බෑ මම දිනෙන් දින වෙහෙස වෙනවා මට මා සොයාගන්න කිසියෙකු ඉන්නවා නම් මේලව තමා විසින් තමා සොයාගත්ත ඒක අරුමැසියා එනිසා මට මං හොයාගන්න මට අනිකාව සොයා දෙන්නට අවසිනම් නිදහසේ ඉගිලිලා යමු එක රැහැණ පියාඹන්න නම් වර්ග ජාති ආගම් කුල මල ભેද වලින් තොරව සිර වෙලා නැවතිලා සීමා නොවි ඉන්නව නම් නිදහසේ ඉගිලිලා යමු එක රැහැණක මේ අපූරු වචන ටික අඩු වචන ගානකින් හොඳම පද හොඳම පිළිවෙලට ගැලපුවේ සේනක බටගොඩ. සේනක බටගොඩ අද වියපත්. නමුත් ඔහුගේ වචන හරි තරුණයි. ඔහුගේ නාද මාලාව හරි තරුණයි. ඔහුගේ ගැයුම හරි තරුණයි.
සේනක බටකොඩ ලියා සංගීතවත් කොට ගායනා කළ මේ අපූරු මං විශ්වාස කරන තාලෙට මේක මේ නූතන මානවකයාගේ ගීතය නූතන මානවකයාගේ ගීතය මේ නූතන මානවයාගේ නූතන මානවකයාගේ ගීතය සේනක බටකොඩ අපූරුට ගායනා කළා නිදහසේ ඉගිරිලා යමු එක රැණක අද ගයන්නේ හැමදාම කසුන් හේමන් සර් YouTube channel එකේ සරසන චනුප දේශිත සිහින මවන් නැති අහස උසුද තනියම ලං වෙන්න වෙන්නේ සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද අදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ අපි කොයිතරම් හීන දැක්කත් අපි කොයිතරම් හීන පෝෂණය කළත් ඒ හැමදේම එක නිමේෂයකින් ඉවරයක් වෙන්නට පුළුවන් සෑම දේම නිම විය හැක නිමේෂයක අපි ජීවිතේ ඈතක් බලාගෙන හීන දැකලා අපි ජීවිතය පෝෂණය කරලා සියලු බලාපොරොත්තු සහගතව ඒ මම්පෙත දිගේ ඇවිද යනකොට ඒ සියල්ලම විනාශ වෙන්න ගත වෙන්නේ එක් නිමේෂයයි සෑම දේම නිම විය හැක නිමේෂක වෙලාවකට හිතෙනවා සේනක බඩකොඩ මේ ලියන්නේ බුදුදහමවත්ද බුදුදහම තුල ඉගැන්වෙන ධර්මකාරණා ගීතවත් බවින් ගේය ස්වරයෙන් किया දෙන්නට හැකි නම් නූතන මානවකයාට ඒ සත්‍යය බුදුපියාණන් වහන්සේ වෙහෙස මහන්සි වී උපයාගත්තේ සත්‍යය මේ අතිශය ප්‍රවේගකාරී ගමනක ජීවත් වෙන මේ තරුණයාට හොඳින් තේරුම් කළ හැකි එනිසා සේනක බටකොඩගේ මේ ලියවිල්ල මට අනුව දාර්ශනික චින්තාවක් මේක දාර්ශනික චින්තාවක් කවියාගේ ජීවන දර්ශනය කැටි කොටගත් දාර්ශනික වියමනක් මේක අයිඩියොලොජියක් තියෙන ගීතයක් සහ සාහිත්‍යයක නිර්මාණයක් එහෙම වුණොතින් මොනව හිතන්නද මේ අපි සියලු දේ එකතු කරලා එකතු කරලා එකතු කරලා ප්‍රේමය දයාව කරුණාව දේශවාත්සල්‍යය ජාති කාලය ජාතික අභිමානය මේ හැමදේම එකතු කරලා මොන තරම් ජීවිතයේ සිහින ප්‍රාසාද ගොඩ නැගුවත් එක නිමේෂකින් මේ සියල්ල බිඳී යන්න පුළුවන්. ඒ සඳහා ගත වෙන්නේ අසුරු සෙනයි. ඇහි පිය හෙලන පමණින් මේ සියල්ල නිම වෙන්නට පුළුවන්. සිහින විමන් වල කවුළු පියන් හැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතේම. මේ සිහින විමානයේ දොර කවුළු පියන් හැර තබන්. කවුළු පියන් හැර තැබුවොත් සිහින විමන් වල මේ සිතුවිලි වලට සිතුවිලි විහඟ සේනාවන්ට පියාඹා යා හැකි ජීවිත අහස් කුස නිදහසේ එනිසා ජීවිත අහස් කුස නිදහසේ සරණා හැඟුම් සියතුන්ට ඉගිල්ලෙන්නට අවැසි ශක්තිය සහ ඥාණය අවැසි කරන අවබෝධය ලබා දෙන්නට නම් අප විසින් ගොඩ නැගූ සිහින විමන් වල කවුළු පියන්පත් හැරිය යුතුයමයි අනන්තය කරා ජීවිතයේ අභිලාෂයන් රැගෙන යා හැකි එවිට මේ සිහින විමානය තුල පෞරු පදනම් ජාති ආගම් ભેද කුලගොත් ආදීන් සිර කරගෙන කවුළුපියන් වසාගෙන ඒක ගුහාගතව හැංගීම් සන්තරපණය කළහොත් බිඳ වැටෙන විට මුළු ලෝකයම විනාශ වූ ආයයි යන හැංගීමෙන් යුතුව හිස මත කඩාගෙන වැටෙන්නට ඉඩයි මුළු ලෝකයම ඇසිදිරි එනිසා
සේනක බටගොඩ ලියූ මේ පද සංඝටනාව විශිෂ්ට කවියෙකුගේ ප්‍රතිභාව පූර්ණත්වය අප ඉදිරියේ තබා තිබෙනවා. ඒ නිසා මේ වියපත් තරුණයා සේනක බටගොඩ ඔහුගේ අතිශය තාරුණ්‍යෙන් පිරිපුන් හැඟීම් කන්දරාව දාර්ශනික චින්තාවකින් යුත් පදමාලාව මා ඉදිරියේ ගොඩනංවා තිබෙන්නේ ප්‍රතිභාව පූර්ණ වාග්ගේය කාර්යයේ කුසලතා පූර්ණ නිර්මාණයක් මේ බඳුන මත වාග්ගේය කාර්යය කියන්නේ තොතුනේ තමා විසින්ම රචනා කොට තමා විසින්ම ගායනා කරන්න සෝමතිලක ජයමහ වගේ කෙනෙක් ගුණදාස කපුගේ වැනි ගායකෙක් වාග්ගේය කාර්යයේ සිහින විමන්වල කවුළු පියන් හැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතේම බුදුහාමුදුරුවෝ දේශනා කළෙත් මේක නේද අත්හැරන තැන තමයි ප්‍රේමය උපදින්නේ අපි රොද බඳින ආල වඩන ප්‍රේම කරන ආදරයෙන් බැඳෙන මේ සියල්ල දවසක විනාශ වෙනවා මොහොතකින් නිමේෂයකින් විනාශ වෙනවා අත්හැරෙනවා ඒ අත්හැරන තැන උපදින්නේ ප්‍රේමය බව අත්හැරන තැන උපදින ආදරයට ආදරය කළ යුතු බව සේනක බටගොඩ වෙනත් මානයකින් අපට කියා දෙනවා ඔහුගේ මුනිවර ප්‍රභාෂවර පදමාලා ඔහුගේ අපූර්ව භාෂා වික්‍රමයන්ගෙන් පරිපූර්ණ කාව්‍යමය ප්‍රතිභාව ඔහුගේ අතිශය ලයාන්විත ප්‍රේමාන්විත තාරුණ්‍යයේ මధుර නාද විශේෂ සංගීතයේ පිරිපුන් සේනක බටගොඩ ඊට පස්සේ ප්‍රේක්ෂකගාර එක පැහැර තමන්ගේ කරගෙන ගායන නටන ප්‍රේක්ෂකයා සමග ඒ සමග බැඳෙමින් නටමින් ගයමින් ගායනා කරන මේ ප්‍රාසංගික ගායකයා මේ ප්‍රාසංගික ඉදිරිපත් කරන්න මේ සියල්ල එක්වගත් කල සේනක බඩගොඩ කියන්නේ මේ රට සුරකිය යුතු ආදරයෙන් රැකබලා ගත යුතු මහා සාහිත්‍යයික සම්පතක් එනිසා සේනක බඩගොඩ නම් ඒ අපූර්ව සාහිත්‍ය කලාවේදියාට මේ අපූර්ව පද රචනාවන් සහ නාද මාලාවන්ගේ ගැයුම් ආරම්භයන්ට උපහාර දක්වමින් ඔහු විසින් මේ ගායනා කළ මහා පෞරුෂවත් ප්‍රතාපවත් පිරිමි හඬින් ගායනා කළ මේ අපූර්ව ගීතය මා විශ්වාස කරනවා මේ මොහොතේ ශ්‍රී ලාංකේය නූතන මානවකයාගේ අද දවසේ ගීතය මේ නූතන මානවකයා එක පැහැර ප්‍රේක්ෂාගාරයේ අවුලෝමින් ගායනා කරන්නේ ඒ සමග නර්තනයේ දෙනකොට මේ පදමාලාව යටින් ගලා යන මහා ජීවිතාව බෝධය පසක් කරගත්තනම් මේ රට ගොඩ යනවාමයි තරුණ සිත් සමග සත් තරුණයනි එන්න අපි සිහින විමන්වල කවුළු පියන් හැර අනන්තයට යමු එක රෑනේ තුරුළු වෙමින් එක රෑනේ තුරුළු වෙමින් අපි මේ ජීවිත අහස් කුස මත සරණ විහඟුන් බවට පත් වෙන්න එන්න මේ අපූරු ගීත පදමාලාව සහ ගායන රස මාධුර්යයේ පලස මතින් සේනක බටකොඩ ගායනා කළ ඒ අපූරු ගීතය අදත් හැමදාමත් කසුන් හේමන්තස YouTube channel රස ගන්නවන රසවතා චනුපදේශිතගේ හඬත් සමග ඔබට මේ තිළන කරන්නේ ඔබට ස්තුති හැමදාමත් අප ඔබට දෙන්නට උත්සාහ කරන රස පහස විඳ ගන්නවාට අපි නැවතත් මෙවන් අපූරු නිර්මාණයකින් හමු වන තෙක් ඔබ සැමට ජය වේවා සෑම දේම නිම විය හැක නිමේෂයක එහෙම වුණොතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුණම අනන්තයට යනව